හඬ අපි එක තැනක ගේනවා. ඒ හඬ ඇතුලේ ඉඳගෙන තමයි ඔය ඔක්කොම වේරියේෂන්ස් කරන්නේ. අපි කට ඇරපු තැන ඉඳලා අවසානයේ දක්වාම හැම කෙනෙක්ම අහගෙන ඉන්නවා. කොහේ හරි තැනක මම මස්ත බාල්දු වෙනවා කියන්නේ අඩු වෙලා ගිහිල්ලා නිකන් කෙන්දිරියක් වෙනවා. වැටෙන්න දෙන්න බෑ ඒක හඬක්. අනිත් හඬ ඉවර වෙනකොට අනිත් එක එයා ඉස්සරහට එන්න ඕන. හරි. හරි. ආයිගම්. පින්කල හින්දා රජු. පින්කල හින්දා රජුරු. හරි. පින්කල හින්දා රජුරු. ඔය ඒක දැන් ප්‍රකාශන විලාසයකින් පොඩි කියන්නකෝ. ඔබ ජීවත් විය යුතුයි. ඔබ ජීවත් විය යුතුයි. ඔබ ජීවත් විය යුතුයි. අනුකම්පාව දැක්විය යුතුයි. අසරණයින්ට, අනාථයින්ට, කුඩා දරුවන්ට, පොඩි දරුවන්ට, පොඩි දරුවන්ට. එතන තියෙන හැඬුම් ස්වරයක්. ඒක අපි විසින් අර දෙබසට ආරෝපණය කරනවා. අසරණයින්ට. නෑ, එතකොට අඬනවාමයි. අසරණයින්ට, අනාථයින්ට, පොඩි දරුවන්ට. ඒනිසා ඔබට හිතෙනවා ඇති හැමතිස්සම වේදිකා හඬ කියන එක මොකක්ද අයියෙන් කිව්වම ඉවරයි නේද? අයියෙන් කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක සෙන්ටිමෙන්ට්ස් ගන්න ඕන.